අපට එදිනෙදා ජීවිතයේදී විවිධාකාර වූ ජාල වර්ග භාවිතා කිරීමේ අවස්ථාව ලැබේ. සාමාන්‍ය එදිනෙදා ජීවිතයේ අප කරන විවිධ ක්‍රියාකාරකම් සලකා බැලුවොත්, උදාහරණ විදිහට ජංගම දුරකථනයකින් ඇමතුමක් ලබා ගැනීම, රූපවාහිනී නැරඹීම, ගුවන් විදුලියට සවන් දීම, මේ ආදී වූ ක්‍රියාකාරකම් අපගේ ජීවිතයේදී සාමාන්‍ය කාර්යයන් බවට පත් වියද, මේ සෑම ක්‍රියාවකදීම අප නොදැනුවත්වම හෝ කුමන හෝ ජාලයකට සම්බන්ධ වී එයින් ප්‍රයෝජන ලබා ගන්නති බව ඔබ දන්නවද? එසේනම් ජාලයක් යන කුමක්ද කියන ප්‍රශ්නේ අපිට තියෙනවා. මේ ආකාරයට ගත් කල පරිගණක ජාලයක් යන කුමන හෝ සම්ප්‍රේෂණ මාධ්‍යයක් භාවිතා කරමින් පොදු අරමුණක් වෙනුවෙන් එකිනෙකට සම්බන්ධ වී ඇති පරිගණක කිහිපයක එකතුවක් විදිහට අපිට හඳුනා ගන්න පුළුවන්. ඉතින් මෙහෙම මේ වගේ පරිගණක ජාලයක වාසි කිහිපයක් ගන්න පුළුවන්. පරිගණක අතර පහසුවෙන් තොරතුරු හුවමාරු කරගත හැකි වීම ප්‍රධාන වාසිය. ඒ වගේම මධ්‍යගත මෘදුකාංග පාලනය, ඒ කියන්නේ සාමාන්‍ය නෙට්වර්ක් එකක් තියෙනවා නම් අපිට එක පරිගණකයකට මෘදුකාංග ස්ථාපිත කළේ ඒක ෂෙයා කරගෙන නිමි හැකියාවක් තියෙනවා. ඒ විතරක් නෙමෙයි, සම්පත් පොදුවේ භාවිතා කිරීම, වියදම් අඩුවීම, ඒ වගේම ආරක්ෂා විහළ වීම වගේ ගොඩක් වාසි මේකේ තියෙනවා. ඒ වගේම අවාසිත් තියෙනවා. අවාසි ගැන අපි වෙනම කොටසක් කතා කරමු. ඉතින් අද මම කතා කරන්න බලාපොරොත්තු මොනවද මේ network types කියන්නේ කියන දේ සම්බන්ධයි. කියන්නේ ජාල ආකාරයන් මොනවද කියන දේ සම්බන්ධව. පරිගණක ජාලයකට සම්බන්ධ කරේ යති පරිගණක ප්‍රමාණය අනුව, ඒවායි විහිදීම අනුව, භාවිතය අනුව පරිගණක ජාල වර්ග කිහිපයක් ඇත. ඒවා නම් පළවෙනි මේක කොටස් පහක් වලට දෙක ගන්න පුළුවන්. එකක් personal area network, local area networks, metropolitan area networks, wide area networks and virtual private networks කියලා. නමුත් O level කරන දරුවන් සහ A level කරන දරුවන් මූලික වශයෙන් දැනගත යුතු ආකාර තුනයි මින් සඳහන් වෙන්නේ. කියන්නේ local area network, metropolitan area network, wide area network කියන එකද. කෙටියෙන් අපි මේවා හඳුනනවා LAN, MAN, WAN කියලා. දැන් මේවට අපි සිංහලෙන් හඳුනගත්තොත් එහෙම අපි LAN එකක් කියන්නේ ස්ථානීය ප්‍රදේශ ජාල. ඒ වගේම MAN කියන්නේ පුරවර ප්‍රදේශ ජාල. ඒ වගේම මුලින්ම අපි බලමු ලෝකල් ඒරියා නෙට්වර්ක් එකක්, එහෙම නැත්නම් ස්ථානීය ප්‍රදේශ ජාලයක තියෙන ලක්ෂණ මොනවද, වාසි මොනවද කියලා. LAN එකක් යන සීමිත ප්‍රදේශයක් පුරා විහිදී ඇති පරිගණක ජාල වේ. ඒ කියන්නේ එනම් පාසල්, පරිගණක විද්‍යාගාරවල ඇති පරිගණක ජාල මේ සඳහා උදාහරණ විදිහට ගන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි, ඔයාලා ගෙදර වුණත් මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් එක ක්‍රියේට් කරගැනීමේ හැකියාව තියෙනවා. ඉතින් මේවා තනි පුද්ගලයෙකුගේ යටතේ තමයි පාලනය වෙන්නේ. ඉතින් මේ ලෝකල් ඒරියා නෙට්වර්ක් සම්බන්ධ මෙන්න මේ වගේ දැනුමක් දරුවෙක් තියෙන්න ඕන. මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක්, එහෙම නැත්නම් පුරවර ප්‍රදේශ ජාල කියන්නේ මොනවද කියලා. ප්‍රධාන නගර වැනි භූගෝලීය වශයෙන් විශාල ප්‍රදේශ ආවරණ කරනු ලබන ජාල වෙන්න මේ කියන මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් වලට ගන්න පුළුවන්. පුරවැසියන් සමග ඍජු ලෙස සම්බන්ධ වෙන ප්‍රාදේශීය පුස්තකාල සහ රාජ්‍ය ආයතනද පුද්ගලික ආයතනද මෙවලි ජාල භාවිතා කරන. දැන් උදාහරණයක් විතර ඔයාලා මෙන්න මෙහෙම හිතන්න. දැන් අපි ලංකාව ගත්තොත් එහෙම, ලංකාවේ අපි කොළඹ දිස්ත්‍රික්කයේ ගම්පහ දිස්ත්‍රික්කයක් ගත්තොත් එහෙම, මේ කොළඹ සහ ගම්පහ කියන දිස්ත්‍රික්ක දෙකේම ශාඛා තියෙන ආයතනයක් නෙට්වර්ක් කරලා වැඩ කටයුතු කරනවා නම් අපිට ඒක ගන්න පුළුවන් වෙන්නේ මෙට්‍රොපොලිටන් ඒරියා නෙට්වර්ක් එකක් විදියට. අපි බලමු තවත් අපිට හඳුනා ගන්න ඕනේ. මේකට අපි කියනවා වයිට් ඒරියා නෙට්වර්ක් කියලා. එහෙම නැත්නම් පොලුල් ප්‍රදේශ ජාල කියලා. අපි මේකේ ලක්ෂණ බැලුවොත් එහෙම, වෑන් එකක් යන විශාල භූමි ප්‍රදේශයක් පුරා පැතිරී ඇති පරිගණක ජාල වේ. මේවා නගරයක් පුරා හෝ රටක් පුරා හෝ මහද්වීපයක් පුරා පැතිරී තිබිය හැකිය. විවිධාකාර වූ දත්ත සම්ප්‍රේෂණ මාධ්‍ය මේ සඳහා යොදා ගන්නවා. අර මම කලින් වීඩියෝ සඳහන් කරපු සම්ප්‍රේෂණ මාධ්‍ය මේකට යොදා ගන්නවා. ඒ වගේම මේකට ගන්න පුළුවන් කදිම උදාහරණෙ වෙන්නේ ඉන්ටර්නෙට් අන්තර්ජාලය. ඉතින් සාමාන්‍යයෙන් O level සහ A level ICT කරන ළමයි, ඒ වගේම ICT පිළිබඳ උනන්දුවක් දක්වන ඕනම දරුවෙක් කෙනෙක් මෙන්න මේ කියන network types ගැන දැනගන්න ඕනේ. එහෙනම් මූලික වශයෙන් network types තුනක් අපි කතා කරා. එක local area network, metropolitan area network and wide area network. ඉතින් මේ වගේ ලක්ෂණ ටිකත් හොඳට මතක තියාගන්න මම බලාපොරොත්තු වෙනවා. ඉදිරියට network ගැන ගොඩක් කොටස් කිහිපයක් මේ level සහ O level ආවරණ පරිදි කරන්න. ඉතින් ICT ගැන ඉගෙන ගන්න මගේ channel එක subscribe කරන්න. අපි තවත් සම්බන්ධ video එකකින් ළඟදිම හමු වෙමු. අද video එක බලපු හැමෝටම ස්තුතියි. Drop it.